සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය දරුවනි. අද 9 වසරේ දුවල පුතාලා තමයි පාඩමට සම්බන්ධ වෙලා ඉන්නේ. 9 වසරේ ලංකාවේ නම් දෙසින් විවිධ පළාත්වල දරු පැටව මට කතා කරලා සම්බන්ධ වෙලා ඉන්නෝ. සගොල්ලෝ හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා අද දවසේ මම මේ ගන්නා ව්‍යායාමයෙන් ඔබට යම් කිසි හොඳ වැඩක් සිදු වෙන්න කියලා. සා ඔබට මේ වෙලාවේදී යහපත් කාර්යයක් සිදු වුණොතින් තමයි ඔබට මේ ගත කරපු හෝරාව හෝරා කිහිපය අර්ථවත් වෙන්නේ. සමේ හෝරා කිහිපය අර්ථවත් කර ගැනීම සඳහා මම යොදාගත්තේ ප්‍රත්‍යක්ෂ කියන පාඩම. ගොඩාක් ළමයින්ට අමහිරි පාඩමක් තමයි ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ. ප්‍රත්‍යක්ෂ පාඩම ගොඩාක් ළමයින්ට කරගන්න අමාරුයි. ප්‍රත්‍යක්ෂ වැරදීම නිසා අවසනාවකට 10 වසරට එනකොටත් 9 වසරේදී ජාමිතික ගණන් හදාගන්න බැරි වෙනවා. ජාමිතික ගණන් හදාගන්න අවශ්‍ය මූලිකම කාරණා විදිහට ප්‍රත්‍යක්ෂ ගැන හඳුන්වලා දෙන්නේ යුක්ලිඩ්. ක්‍රිස්තුපූර්ව 3 වෙනි සේවාසියේදී තිබු යුක්ලිඩ් තමයි මේ ප්‍රත්‍යක්ෂ කියන කාරණා ගැන ළමයින්ට අපට හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ප්‍රත්‍යක්ෂ ගැන අපි ඉගෙන ගන්නකොට මේ ඉතිහාසයත් ප්‍රයෝජනවත් වෙනවා. ඒකම දරුවනේ ඔයගොල්ලෝ 9 වසර ඉන්න දරුවෝ විදියට ජාමිතික සිද්ධාන්ත අතහැරලා ඉස්සරහට ගියොත් ඒක ලොකු පිරිහීමක ස්වභාවයක් වෙන උගල ගණිතයේ පැත්තේ. ඒ කියන්නේ 10 විශේෂයෙන්ම 10 වසරකට ගියාට පස්සේ 10 වසරකට ගියාට පස්සේ ඔයාලට තියෙන ජාමිතික සිද්ධාන්ත කරගන්න අපහසුව ජාමිතික සිද්ධාන්ත වලින් ඈත් වෙලා ඉන්න ළමයි පුරුදු වෙනෝ ජාමිතිය බැරි වුණාම. එසා ජාමිතිය හොඳ කරගන්න ජාමිතිය තමට පහසු කරගන්න දුල පුතාල මොන ක්‍රමයෙන් හරි තමන්ගේ උත්සාහය යොදන්න ඕන. මොන ක්‍රමෙන් හරි ජාමිතිය බැරි වුණාම ප්‍රශ්න තියෙන්නේ උසස් පෙළට ගියාට පස්සේ සිද්ධාන්ත තේරුම් ගැනීමේ ශක්තිය අඩු වෙනවා. විශේෂයෙන් මැත්ස් කරන ළමයි, බයෝ කරන ළමයි, භෞතික විද්‍යාවේ සිද්ධාන්ත, ඇප්ලයිඩ් මැත්ස් වල සිද්ධාන්ත, පියෝ මැත්ස් වල සිද්ධාන්ත මේ කාරණා ගොඩක් ජාමිතික හා සම්බන්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් බයෝ කරත් මැත්ස් කරත් තමන්ට ඉගෙන ගන්න විෂයක් තමයි භෞතික විද්‍යාව. භෞතික විද්‍යාවේ බොහෝ විෂය කාරණා කෙරෙහි ජාමිතික සංකල්ප බැඳිලා තියෙනවා. මේ නිසා ඔබ ජාමිතිය ඉගෙන ගන්නේ ඕ ලෙවල් වලට ඒකක් ගන්න විතරක් නෙවෙයි. ජාමිතිය ඉගෙන ගත්තට පස්සේ ඔබට වෙනත් විෂය කාරණා වලටත් ඒ පිටුවහලක් වෙනවා. ජාමිතිය බැරුව බයෝ කරන්න වැඩක් නැහැ. ජාමිතිය බැරුව මැත්ස් කරලා වැඩක් නැහැ. ඒ නිසා ඔබට ලැබෙන්න ඕන A+ එකක්. A+ කියන්නේ ඔබට ගන්න ලකුණු ප්‍රමාණය ලකුණු 95ට වැඩි වෙන්න ඕන. ලකුණු 95ට වැඩි ළමයිට හම්බෙනවා A+ කියලා ඕලිවර් රිසර්ච් එකට අලුත් රිසල්ට් එකක්. A+ A+ ලැබෙන්නේ ගොඩක් කලාට ජාමිතිය හොදට පුළුවන් ළමයින්ට තමයි. සෝබ හිතර ගන්න අදම මම කොහොම හරි ප්‍රත්‍යක්ෂ වලින් අංග සම්පූර්ණ වෙලා වැඩ කර ගන්නවා කියලා. සාද වැඩි කතා කර කර ඉන්නේ නැතුව වැඩි කතාවක් බහක් නැතුව අපි වැඩ පටන් ගමු. රයිට්. සා වැඩ පටන් ගන්න ඕගලට අවශ්‍ය අද මෙන්න මේ කියන කාරණා දේවල්. මේ ද්‍රව්‍ය අවශ්‍යයි. සා විනාඩියක් දෙකක් දෙනවා මම ඔයගලට හොයා ගන්න. හොඳේ. එක පාට කිහිපයක කඩදාසි ඕන. මේ වගේ ඔබට අවශ්‍ය වෙනවා පාට කිහිපයක කඩදාසි. මේ වගේ පාට කිහිපයක කඩදාසි තියෙනවා නම් හොඳයි. හරිද? පාට කිහිපයක කඩදාසි නැත්නම් ඔයාලා half sheet කොලා තිබුණත් කමක් නැහැ. හැබැයි රතු පෑනයි, නිල් පෑනයි, කළු පෑනයි පෑන් තුනම හොයාගන්න. රතු පෑනයි, කළු පෑනයි, නිල් පෑනයි ඒ වගේ පෑන් තුනක් හොයාගන්න. රයිට්. වැදගත්ම මේ කියන එක පාට තුනක් කඩදාසි හොයාගන්න බැරි නම් රතු, නිල්, කළු වගේ පාට කිහිපයක් හොයාගන්න. එතකොට වැඩ කොට පහසු වෙනවා. රයිට්. කතුරු අවශ්‍යයි. කතුරු අවශ්‍යයි, ගම් බෝතලය අවශ්‍යයි. ඊළඟට ඔයගොල්ලෝ කරන වැඩ බලන්න මට ඔයගොල්ලෝ කැමරා ඔන් කිරීම අවශ්‍යයි. සර් හැමෝම තමගේ කැමරේ ඔන් කරගන්න ඕන. ඊට පස්සේ මට ඔයගොල්ලොත් එක මේක ලස්සනට කරන්න පුළුවන් ඉන්නේ. ඔයගොල්ලෝ නිකන් භූතයෝ ටික වගේ වැහිලා හැංගිලා ඉඳලා මේ වැඩේ කරන්න බෑ, ඒක අසාර්ථක වෙනවා. ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ එපා වෙලා යනවා. ඒ සයිස්සෙල්ලම ඔයගොල්ලෝ කරගන්න ඔයගොල්ලෝ කැමරා එක ඔන් කරගන්න එක. නැත්නම් ඔයගොල්ලෝ අදාවයි කියලා ඔයගොල්ලෝ ලොකු දෙයක් කරගන්න වෙන්නේ හැංගිලා ඉඳලා යන්න පුළුවන්. එහෙම කරන්න එපා. ඔය ඇයට මේකේ ඵල ප්‍රයෝජනයක් ගන්න ඕන නම් ඉස්සෙල්ලම කැම් එක ඔන් කරගන්න. රයිට්. කැමරා ඔන් කරනවා අවශ්‍ය තැන්වලදී මයික් ඔන් කරලා කතා කරන්න. දැන් මම ඔක්කොම මයික් මියුට් කරලා තියෙන්නේ. අවශ්‍ය තැන්වලදී මම මයික් ඔන් කරන්න. හැමෝම තමයි කැමරා ඔන් කරගන්න. රයිට්. එහෙනම්
අර කීප ටික හොයාගෙන මම ඔයගොල්ලන්ට විනාඩි දෙකක් දෙනවා. විනාඩියක් දෙන්න ගෙට ගිහිල්ලා හොයාගෙන කතුර, කඩදාසි කිහිපයක්, ගම් බෝතලය එනික සොයාගෙන ඉක්මනට විනාඩියක් දෙයක් දෙන්නම්. රයිට් දරුවනේ මම මේ අතරනල් දිනේ කඩදාසියක් රයිට් අතට අරගෙන දිනේ කඩදාසියක් මම මේ කඩදාසිය පාවිච්චි කරලා ඔයගොල්ලෝ කඩදාසියක් අතර ගන්න right ඔය කඩදාසිය පාවිච්චි කරලා මං කෝණයක් අඳිනවා මේ විදිහට කඩදාසිය භාවිතා කරලා කෝණයක් අඳිනවා ඔගොල්ලොත් මේ විදිහේ කෝණයක් අඳින්නකෝ දරුවනේ ඔය අයත් ඔහොම කෝණයක් අඳින්න කඩදාසියෙන් කෝණයක් ඇඳගන්න
right? ඊට පස්සේ මේ කෝණය කපල වෙන් කරගන්න. මම නිල් පාට කඩදාසියක් අරගත්තා. නිල් පාට කඩදාසියෙන් කෝණයක් හදාගත්තා. මෙන්න මේ ලබාගත් කෝණය. right. මේ කෝණේ විශාලත්වයක් තියෙනවනේ. කෝණේ විශාලත්වයට කියමු රාශියක් කියලා. මේ තියෙන්නේ රාශිය. ඒ රාශිය තමයි කෝණේ විශාලත්වය. right. දැම්මේ විශාලත්වයම තියෙන වෙන පාට කෝණයක් අපි හදාගමු. ඔයගොල්ලෝ ගාවත් තියෙන රතු පාට කඩදාසි. රතු පාට කඩදාසි නැත්නම් සුදු පාට කඩදාසියක් අරගෙන පස්ස රතු පාටින් පාට කරගමු. දැන් ඔයගොල්ලෝ මේ වගේ මුල්ලෙන් තියලා මෙහෙම තියන්න පුළුවන් මේ විදිහට බලන්න. ඔහොම තියලා සලකුණක් තියන මේ කෙළවරේ සලකුණක් තියලා මෙයා පිටපත් කරගමු. පිටපත් කරගත්ත මෙන්න මේ කෝණය තමයි අපි ටාගට් එක තියන්නේ. අන්න එයා වගේ චාපයක් ඇඳලා පෙන්න. පිටපත් කරගත්ත කෝණය චාපයක් ඇඳලා පෙන්වන්න. ඊට පස්සේ එයත් කපල වෙන් කරගමු. right දැන් ඔයගොල්ලෝ මුලින්ම කපාගත්ත නිල් පාට කෝණයයි දැන් කපාගත්ත රතු පාට කෝණය එකමත එක තියලා බලන්න. නිල් පාට කෝණයයි රතු පාට කෝණයයි නිල් පාට කෝණය නිල් පාට කෝණය සමානයි රතු පාට කෝණයට. නිල් පාට කෝණය සමානයි රතු පාට කෝණයට. නිල් පාට කෝණයට සමාන රතු පාට කෝණයක් අපි හොයාගත්තා. රතු පාට කෝණේ පැත්තකින් තියමු. රතු පාට කෝණේ පැත්තකින්ද ණය ගන්නෝ. දැන් මුලින්ම ගත්ත නිල් පාට කෝණයට හරියන්න අපි දැන් මං කොළ පාටින් කෝණයක් හදන්න හදන්නේ. ඔයගොල්ලොත් වෙන පාටක් ගන්නකො මෙයාට හරියන්න මම දැන් වෙන පාටකින් කෝණයක් ගත්තේ කොළ පාටි. කෙලවරේ ඩොට් එකක් තියෙන මේ කෙලවරේ ඩොට් එකක් තියෙන මෙතනත් මෙහෙම සලකුණක් දාලා නිල් පාට කෝණේ පැත්තකින් තියලා
මේක ඇඳ ගන්නකෝ. මෙතන තමයි නිල් පාට කෝණයට සමාන කෝණ ලකුණු කරගත්තේ. මම චාපයක් ඇඳලා පටල වෙනවට අනිත් කෝණත් එක්ක. ඊපස්සේ මේ පැත්තටත් අඳිනවා. ආය මේ පැත්තත් සම්පූර්ණ කරගන්නවා. දැන් මේ කොටස කපලම වෙන් කරගන්නවා. Right. මේ කොටස කපල වෙන් කරගන්නවා. රයිට් කපාගත්ත නිල් පාට කෝණයට සමාන වෙන්න තියනවා 1,2 කෝණ දෙක ගානට සමපාත වෙනවද කියලා මගේ නම් ගානට සමපාත වෙනවා කෝණ දෙක නිල් පාට කෝණයයි කොළ පාට කෝණයයි සමපාත වෙනවා නිල් පාට කෝණයයි කොළ පාට කෝණය සමපාතයි නිල් පාට කෝණය සමානයි කොළ පාට කෝණය නිල් පාට කෝණය කොළ පාට කෝණයට සමානයි දැන් මම මේ නිල් පාට කෝණයට සමානව තමයි කෝණ දෙකක් හැදුවේ මම දැන් නිල් පාට කෝණේ පැත්තකින් තියනවා නිල් පාට කෝණේ පැත්තකින් තිය නිල් පාට කෝණේ පැත්තකට තියලා ගන්න අතර කොළ පාට කෝණේ අනිත් අතර ගන්න රතු පාට කෝණේ මේ තියෙන්නේ මට පෙන්වන්න ඕගොල්ලන්ට දෙන කෝණ දෙක මේ තියෙන්නේ ඔගොල්ලෝ අනු ඔගොල්ලෝ කලසන ඔගොල්ලෝ හිතන්න මේ තියෙන රතු පාට කෝණේ මේ තියෙන්නේ කොළ පාට කෝණේ අපි මුලින්ම ගත්ත නිල් පාට කෝණේ පැත්තක දෙන එක නෑ දැන් මම කරන්නේ මේ රතු පාට කෝණයයි කොළ පාට කෝණය එක මත එක තියලා බලන්න තියන්න පුළුවන්ද බලන්න right තියන්න පුළුවන් අත උස්සන පැටා ගානට තියන්න පුළුවන් අත උස්සන ඔයගොල්ලෝ හැමෝම ළමයි 300 ගානක් කරනවා ඔයගොල්ලෝ පේනෝ ස්ක්‍රීන් එක චේන්ජ් වෙනවා තප්පර 10න් 10ට right හොඳයි අත්පල්ලා දාන්න රතු පාට කෝණයයි කොළ පාට කෝණය සමානයි. මේ තමයි නිල් පාට කෝණය. නිල් පාට කෝණයට කොළ පාට කෝණය සමානයි. නිල් පාට කෝණයට රතු පාට කෝණය සමානයි. නිල් පාට කෝණයට රතු පාට කෝණය සමානයි. නිල් පාට කෝණයට කොළ පාට කෝණය සමානයි. එතන එකම රාශියකට වෙනත් රාශි දෙකක් සමානයි. එකම රාශියකට මෙයත් නිල් මෙයත් නිල් එකම රාශියකට වෙනත් රාශි දෙකක් සමාන නම් ඒ රාශි දෙක අනිවාර්යයෙන්ම සමානයි මේ රාශි දෙක අනිවාර්යයෙන්ම සමානයි මේකට කිසිම කතාවක් අපි කරේ නැහැ මෙයා එක්කෙනෙක් මෙයා එක්කෙනෙක් ඒ දෙන්න අරගෙන තියලා බැලුවාම ගානට සමපාත වෙනවා ඒක අපි තීරණය තමයි එකම රාශියකට වෙනත් රාශි දෙකක් සමාන නම් එකම රාශියකට වෙනත් රාශි දෙකක් සමාන නම් එතකොට ඒ රාශි දෙක අනිවාර්යයෙන්ම සමානයි හරිද? ඔයකට කියනවා රාශි දෙකක් එකම රාශියකට සමාන නම් රාශි දෙකක් එකම රාශියකට සමාන නම් ඒ පළමු රාශි දෙක ඉබේ සමානයි රාශි දෙකක් එකම රාශියකට සමාන නම් කොළ පාට එක්කෙනත් නිල් පාට කෝණයට සමානයි රතු පාට එක්කෙනත් නිල් පාට කෝණයට සමානයි රාශි දෙකක් එකම රාශියකට සමාන නම් ඒ පළමු රාශි දෙක ඉමේ සමානයි ඔක යුක්ලිඩ් කියනවා ඔක තමන්න තේරෙන්නේ අතොස්ස ඔයි කතාව තමන්න තේරෙන්නේ අතොස්ස ඔක දැන් පැත්තකින් තියන්නකෝ ඔක පැත්තකින් තියන්න
ළමයි දැන් මේවා ඉතුරුලා තිබ්බනේ මේ කඩදාසි කෑලි මේ කෑල්ල කපලා ගන්න පතට මේ කෑල්ල කපලා ගන්න පතට රයිට් එක පැත්තකින් තියන්න ඊගාවට මේ කොළ පාට එක නිල් පාට එක රූපටි කෑල්ල කපලා ගන්න මේක බැලත් අත්තකින් තිය රයිට් ඊට පස්සේ දරුවනේ මේ රතු පාට කඩදාසියෙමුත් කැබල්ලක් කපලද ටිකක් කරලා කල්ල ගන්න මේ කෑල්ල මේක දැන් पढ़े ना मगे मैं फैन को ऑफ कर लेता का खुला गया ना राइट तो वो लो मैं रातु पार्ट को ले कोला पार्ट को ले नील पार्ट को ले एक तो दिया ना को दिगवाल तुनाकोलो मैं नील पाड़ कड़दासीना नील पाड़ कड़दास कपल दट सामान कवे कोलपाट कपन कपन मलो नील पाट कड़दास दिग नील पाट खड़दासी दिग समानाई कोलपाट खड़दासी दिग राइट नील पाट खड़दास दिग समान कोलपाट खड़दास के अल्ला कपल मैं पेत्तकिन तीवा राइट दमटोन රතුපාට කඩදාසියෙනුත් නිල්පාට කඩදාසියෙනුත් දිගින් සමාන කෑල්ලක් කපා ගන්න. තියන්නකෝ ඒ වගේ ඔයගොල්ලෝ. තියලා කොටසක් කපන්නකෝ. කොටසක් කැපුවා. දැන් අපට පේනෝ නිල්පාට කඩදාසියේ දිග නිල්පාට खड़दासी दिग समानाई रतुपाट खड़दासी दिग राइट कोलपाट खड़दासी दिग नीलपाट खड़दासी दिग समान रतुपाट खड़दासी दिग नीलपाट खड़दासी दिग समान දැන් මම කරන්නේ නිල් පාට කඩදාසිය පැත්තකින් තියලා අර කොළ පාට කඩදාසියයි රතු පාට කඩදාසියයි කෝඩ එක තියන බල නිල් පාට කඩදාසියයි රතු පාට කඩදාසියයි එක කෝඩ එක තියුවාම ගානට සෙට් වෙන අතොස්ස ගානට සෙට් වෙන අතොස්ස නේන මොකද ඔයගොල්ලෝ නිගමනේ ඔයගොල්ලෝ නිගමනය තමයි කොළපාට කඩදාසියේ දිග කොළපාට කඩදාසියේ දිග සමානයි රතුපාට
කඩදාසියේ දිගට right එතකොට ළමයි ඕගොල්ලෝ මේ නිල් පාට කඩදාසිය අරගෙන ලියන්න මේ කෙළවර A මේ කෙළවර B කියලා නිල් පාට කඩදාසියේ කෙළවර දෙක AB කියලා ලකුණු කර කොළපාට කඩදාසියේ කෙළවරවල් දෙක P Q කියලා ලකුණු කර රතුපාට කඩදාසියේ දෙකලවර R S කියලා ලකුණු කර R S R S right එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් මොනවද නිල් පාට කඩදාසියේ දිග කියන්නේ AB AB සමානයි කොළ පාට කඩදාසියේ දිග කොළ පාට කඩදාසියේ දිග PQ කොළ පාට කඩදාසියේ දිග PQ පැත්තක තියමු ආයේ නිල් පාට කඩදාසියේ දිග AB පැත්තක තියන්න රතු පාට කඩදාසියේ දිග RS right PQ සමානයි AB ට RS සමානයි AB ට රාශි දෙකක් එකම රාශියකට සමානයි රාශි දෙකක් එකම රාශියකට සමානයි එහෙනම් මේ දෙන්න අපි එකට තියලා බලුවම දිගින් සමානයි එහෙනම් මේ දෙන්න ඉබේ සමානයි PQ සමානයි RS මේක තමයි යුක්ලිඩ් ප්‍රකාශ කරන පළවෙනි ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂ එක ප්‍රත්‍යක්ෂ කියන්නේ මොකද අනිවාර්යයෙන්ම සිදු වෙනවා කිසිම වාද විවාදයකින් තොරව ස්ථීරව පිළිගන්න පුළුවන් සත්‍යයන් වලට වාද විවාද කර කර ඉන්නේ නැතුව බැලූ ගමම්ම ස්ථීරව පිළිගන්න පුළුවන් සත්‍යයන්ට කියනවා ප්‍රත්‍යක්ෂ කියලා right ලියන්න අනුමාත්‍රකාව ප්‍රත්‍යක්ෂ කියලා අනුමාත්‍රකාව ලියන ප්‍රත්‍යක්ෂ අනුමාත්‍රකාව ප්‍රත්‍යක්ෂ right ප්‍රත්‍යක්ෂ කියන්නේ මොකක්ද කියලා ලියන්න වාද විවාදයකින් තොරව වාද විවාදයකින් තොරව ස්ථීරවම පිළිගත හැකි සත්‍යයන් ස්ථීරවම ස්ථීරවම පිළිගත හැකි සත්‍යයන් ප්‍රත්‍යක්ෂ ලෙස හැඳින්වේ වාද විවාදයකින් තොරව ස්ථීරවම පිළිගත හැකි සත්‍යයන් ප්‍රත්‍යක්ෂ ලෙස හැඳින්වේ රතු පාටින් කොටු කරන්න right ලියන්න ප්‍රත්‍යක්ෂ එක ප්‍රත්‍යක්ෂ එක ප්‍රත්‍යක්ෂ එක කොටු කරන්න බලාගෙන ලියන්න උඩ පහත් කරලා ලස්සන ලියන්න රාශි දෙකක් එකම රාශියකට ඊට සලුත් පෙළිය කලේ අර ලස්සනයි රාශියකට සමාන නම් ඒ පළමු රාශි දෙක
ඒ පළමු රාශි දෙක ස්ථීරවම සමාන වේ. ස්ථීරවම සමාන වේ. ඒ පළමු රාශි දෙක අනිවාර්යෙන් ස්ථීරවම සමාන වේ. රාශි දෙකක් එකම රාශියකට සමාන නම් ඒ පළමු රාශි දෙක අනිවාර්යෙන් සමාන ස්ථිරවම සමාන වේ. වටේට අල්ල කොටු කරන්න ඔය පාඩම් කරන්න ඕන ඔයගොල්ලෝ. හරිද? ගණන් වලත් පාඩම් කරන් දේවල් තියෙනවා. මේක පාඩම් කරගන්න ඕන. රාශි කියන්නේ ඉලක්කම් වලින් කියන්න පුළුවන්. රේඛාවක දිග රාශියක්. මේක රාශියක්. උෂ්ණත්වය කියන්නේ රාශියක්. ස්පන්දය කියන්නේ රාශියක්. රයිට්? ඒක වලින් කියන්න පුළුවන්. කෝණයක විශාලත්වය රාශියක්. හරි? උස රාශියක්. රාශිය කියන්නේ ඉලක්කම් වලින් අපිට කියන්න පුළුවන්. සංඛ්‍යා වලින් කියන්න පුළුවන්. ගණනය කරලා කියන්න පුළුවන් නම් ඒව රාශි. රාශි දෙක එකම රාශියකට සමාන නම් ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ. ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ. රයිට්? දැන් අපි ඔය ඉගෙන ගත්ත කාරණාවෙන් එනවා මේ ගානට. හරිද? ප්‍රශ්න අංක 1. සෝරි. ලියන්න පළවෙනි රාශිය A සමානයි B. පළවෙනි සම්බන්ධය. මෙයා කියන්නේ සම්බන්ධ. A සමානයි B. එක ප්‍රසාර තමයි දෙන්නේ. මම දෙනවා මෙහෙම එක. A සමානයි B කියලා මම දෙනවා රාශි දෙකක්. කියන්නේ මෙන්න මේ කොළ පාටයි රතු පාටයි සමානයි කියලා කියනවා වගේ. කොළ පාට කෝණය රතු පාට කෝණය සමානයි. A සමානයි B. එතකොට මම ආයෙ කියනවා A සමානයි C. A සමානයි C. කොළ පාටයි රතු පාටයි සමානයි. ඊට පස්සේ මම කියනවා කොළ පාටයි නිල් පාටයි සමානයි. කොළ පාටයි නිල් පාටයි සමානයි. මේකත් ගානේ දී ඇත. දැන් රාශි දෙකක් එකම රාශියකට සමානයි. රාශි දෙකක් එකම රාශියකට සමානයි. එහෙනම් මේ රාශි දෙක ඉමේ සමානයි. එම නිසා B සමානයි C. B සමානයි C. ඔක අනිත් පැත්තට ලියන්න පුළුවන්. තරුවක් දාලා ලියන්න. එතකොට B සමානයි A. ඒවල් ලියලා පුරුදු වෙන්න ඕන. ඔක දැක්කම බය වෙනව නැත්තම්. B සමානයි A. මේක මාරු කරලා ලියනවා. B සමානයි A. කවන් දෙනවා. කවුද දෙන්නේ? ඔයාලා ටීචර්. දී ඇත. B කියන රාශිය Aට සමානයි. C කියන රාශියත් Aට සමානයි. C සමානයි A. ඒකත් දී ඇත. එම නිසා රාශි දෙකක් එකම රාශියට සමානයි. එනම් පළමු රාශි දෙකේ B සමානයි. B සමානයි C. මේකට කියනවා ප්‍රත්‍යක්ෂ කියලා. ප්‍රත්‍යක්ෂ මෙතනත් ප්‍රත්‍යක්ෂ. මෙහෙම කියන්න හම්බුනේ අර ප්‍රත්‍යක්ෂය නිසා. රාශි දෙකක් එකම රාශියට සමාන නිසා මේ පළමු රාශි දෙකේ B සමානයි. රාශි දෙකක් එකම රාශියට සමාන නිසා පළමු රාශි දෙකේ බෙ සමානයි. රයිට්? ප්‍රශ්න අංක 1. දැන් ගණන් හදන්න ගියාම තමයි ළමයි අමාරු වෙටෙන්නේ. ගණන් හදන්න ගියාට පස්සේ තමයි ළමයට මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකම් මේ ප්‍රශ්න නෑ මම තේරෙනවා. ගණන් තමයි හදා ගන්න බැරි. ගණන් හදන්න පුරුදු වෙමු. මේ ඉගෙන ගත්ත දෙයින් ප්‍රශ්න අංක 1. AB සරල රේඛාව මත x හා y පිහිටා ඇත්තේ x සමානයි xy ද?
මේව තමයි ළමයින්ට අමාරු. ax සමානයි xy ද? xy සමානයි yb ද? වනසේය. වනසේය. ax සමානයි yb බව. පෙන්වන්න ax සමානයි yb බව පෙන්වන්න. ඔක රූපෙකුත් දෙනවා මෙහෙම. a x y and b ඔය විදිහට සරල රේඛාවක් දෙනවා. right දලමෝ x සමානයි yb කියලා කියනවා. බලා ගන්නකෝ x සමානයි xy. මෙතන ඉඳලා මෙතෙන්ට දිග මේ නිල් පාට දුර කියමු සමානයි කොළ පාට දිගට. ලකුණු කරන් x සමානයි xy. ඊගාවට xy සමානයි yb. xy සමානයි yb මේ ලකුණම මෙතෙන්ටත් දානවා. දැන් මේ සමාන ලකුණු තුනේම තියෙන්නේ. ඉරි දෙකයි ඉරි දෙකයි ඉරි දෙකයි. දැන් ඔයගොල්ලෝ මැවෙන්න ඕන ax yb සමානයි කියලා. මේ තුනම සමානයි ax yb සමානයි. හරිද? දැන් කොහොමද ඔක ලියන්නේ? ගාන කියනෝ ax සමානයි yb බව පෙන්වන්න. අහගන්නකො මේ ගානක් හදන හැටි. ax සමානයි yb බව පෙන්වන්න. ඔන්න හොඳට අහගන්න මේ ගාන හදන හැටි. right රියා තරවල් දාලා කොහොමද කොහොමද මේ ගාන හදන්නේ? ආ ඔන්න හදන්න හිතන හැටි උගන්නන්න. ලියන්නකො කොහොමද මේ ගාන හදන්නේ? ලියා ගන්න. කොහොමද මේ ගාන හදන්නේ? ළමේ කොහොමද මේක හදන්නේ? එක වෙන මේ කාරණා හොතර බලන්න ඕන. එක බව දිහා බලන්න ඕන. එක බව දිහා බලන්න ඕන. මෙතන බව. බව දිහා බලන්න ඕන. මේ ටික හැමෝටම පුළුවන් වෙලා තියෙන්න ඕන. මේ ගණන් නෙමෙයි හිතන හැටි. බව දිහා බලන්න ඕන. right? ඊට පස්සේ සමාන ලකුණේ වම් පැත්තේ තියෙන රාශිය හඳුනා ගන්න ඕන. දෙක සමාන ලකුණින් වම් පැත්තේ තියෙන රාශිය හඳුනා ගන්න ඕන. එක එක ගාන එක එක රාශිය තියෙන්නේ. වම් පැත්තේ රාශිය හඳුනා ගන්නවා. කොහොමද වම් පැත්තේ x සමාන ලකුණේ වම් පැත්තේ x. එහෙනම් කොහොමද ගාන හදන්නේ? ax තියෙන සමීකරණයක් ලියන්න ඕන. තුන්වෙනි කාරණාව ax තියෙන සමීකරණයක්. ඔකට තව කෙන සම්බන්ධයක් කියලා තා සම්බන්ධයක්. ඒක ඕනේ සමීකරණයක් ලියන්න ඕන. ax තියෙන සමීකරණයක් ලියන්න ඕන. ඊට පස්සේ yb තියෙන සමීකරණයක් ලියන්න ඕන. 4 yb තියෙන සමීකරණයක් ලියන්න ඕන. ඉතින් ඊට පස්සේ ඒ ලියපු සමීකරණ දෙක දිහා බලාගෙන නිගමණයට එන්න ඕන. 5 ඒ ලියපු සමීකරණ දෙක දිහා බලාගෙන නිගමනයට එන්න ඕන.
ඔය ලියපු සමීකරණ දෙක තියා බලගෙන නිගමනයට එනවා. නායි බලු මෙන්න මේ ෆෝමැට් එක පුළුවන් වෙනවා. ගණන් හදන්න නම් ප්‍රත්‍යක්ෂ පුළුවන් වුණා ගණන් හදන්න බැරි ඒකයි මේ බැරි නිසා. ගොඩාක් ළමයි ප්‍රත්‍යක්ෂ කොම කටපාඩම්. හැබැයි ගණන් හදන්න බෑ. මෙන්න මේ ෆෝමැට් එක පුළුවන් වෙනවා. හොඳට බලගන්න. කොහොමද මේ ගණන් හදන්නේ? 1 බවදියා බලන්න ඕන. බැලුවා. 2 සමාන ලකුණේ වම් පැත්තේ තියෙන රාශිය හඳුනා ගන්න ඕන. සමාන ලකුණේ වම් පැත්තේ රාශිය AX හඳුනා ගන්න ඕන. කවුද AX? ඕන්න. ඕන්න කියලා හඳුනා ගන්න ඕන්න. ක්ලාස් දෙකෙන් බලලා හඳුනා ගන්න ඕන. රූපෙට ඇවිල්ලා. 3 ඒ හඳුනාගත්ත AX තියෙන සමීකරණයක් ලියන්න. AX තියෙන සමීකරණයක් වෙති. प्रियंत दी अत गाने देना एक समान एक स्वयं दी अत इधर बस से वाई बी तेरे न समीकरण या क्लियर का समान लकुने दाखुनु पैत्ते निवेदित है न समान लकुने दाखुनु पैत्ते तेरे न वाम पैत्ते तेरे का क्लियर हुआ दाखुनु पैत्ते वाई इधर बस से गाने दाखुनु पैत्ते तेरे न वाई बी अड़ंगु समीकरण या क्लियर न සමාන ලකුණින් ලියන්න කියලා ලියන්න මට අමතක වුණා සමාන ලකුණින් දකුණු පැත්තේ ඇති දකුණු පැත්තේ ඇති සමාන ලකුණෙන් දකුණු පැත්තේ ඇති YB තිර සමීකරණයක් ලියන්න ඕන සමාන ලකුණෙන් දකුණු පැත්තේ තියෙන YB අඩංගු සමීකරණය හැමේ තියෙන්නේ YB සමාන XY ඒකක් දී ඇත කවුද දෙන්නේ සර් ඒකක් දී ඇත X සමාන XY ටිච දීලා තියෙනවා YB සමාන XY එකක් ටිච දීලා තියෙනවා right XY XY ගානට එක යට කෙරුවා දැක්කනේ සමාන දෙන්න කෙලින් වෙනවා ගානට මෙන්න 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 එම නිසා एक समानाई वाई बी एक समानाई वाई बी ए राशि देखा एकम राशि अट समान है राशि देखा एकम राशि अट समान नंग ए पालमु राशि देखा निवार विस्तीर्ण समान है राशि देखा एकम राशि अट समान नंग ए पालमु राशि देख विस्तीर्ण समान है विश्वास है राशि බවදියා බලනෝ සමාන ලකුණේ වම් පැත්ත බලනෝ වම් පැත්තේ තියෙන රාශිය ලකු සමීකරණයක් ලියනෝ ඊට පස්සේ සමාන ලකුණේ දකුණු පැත්ත බලනෝ ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන රාශිය ලකු සමීකරණයක් ලියනෝ ඊට පස්සේ ඒ ලියපු සමීකරණ දෙක තියා බලාගෙන සර් නිගමනයේට එනෝ නිගමනයේට එනෝ කොහේ ගානහදන්නේ කියන බලන්න 1 සමාන ලකුණේ වම් පැත්ත බලනෝ ඊට පස්සේ වම් පැත්තේ තියෙන රාශිය ලකු සමීකරණයක් ලියනෝ ඊට පස්සේ සමාන ලකුණ දකුණු පැත්ත බලනවා ඊට පස්සේ සමාන ලකුණ දකුණු පැත්තේ තියෙන රාශිය ලකු සමීකරණයක් ගන්නවා ඊට පස්සේ ඒ සමීකරණ දෙක දිහා බලාගෙන නිගමනයට එනවා ඒ සමීකරණ දෙක දිහා බලාගෙන නිගමනයට එනවා ඔය පුළුවන් ඇතොත්ස
වැඩිය පුළුවන් යතු උත්සන් කියන්න. අකියත් බලන්න බවදියා බලනවා. මේ කියන පුළුවන් යතු උත්සන්. තනියෙන් මේ කියන පුළුවන් යතු උත්සන්. රයිට්. දෙක සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන රාශිය හඳුනා ගන්න ඕන. ඒක තනියෙන් කියන පුළුවන් යතු උත්සන්. සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන රාශිය හඳුනා ගන්න ඕන. සමාන ලකුණේ වම් පැත්තේ කවුද ඒ? 3 ax තියෙන සමීකරණයක් ලියන්න ඕන. ax තියෙන සමීකරණයක් ලියන්න ඕන. කොහොමද ඒකත් තනියෙන් කියන පුළුවන් යතු උත්සන්? 4 පද 4 සමාන ලකුණෙන් දකුණු පැත්තේ ඇති yb තියෙන සමීකරණයක් ලියන්න ඕන. සමාන ලකුණෙන් දකුණු පැත්තේ තියෙන yb අඩංගු සමීකරණයක් ලියන්න ඕන. එකල් ලියන පුරණ යත උස්ස 4 a ලියපු සමීකරණ දෙක දිහා බලාගෙන නිගමණයට එන්න ඕන. ඒක කරන්න පුළුවන් යත උස්ස තාටිය බලමු හොදේ. ආ රයිට් ඊළඟ අටයන් ප්‍රශ්න අංක 2 ප්‍රශ්න අංක 2 ප්‍රශ්නාංක 2 PQ සරල රේඛාව මත A සහ B පිහිටා ඇත්තේ PA සමානයි AB ද PA සමානයි AB ද AB සමානයි BQ ද වනසේය PA සමානයි AB ද AB සමානයි BQ ද වනසේය PA සමානයි BQ බව පෙන්වන්න BA සමානයි BQ බව පෙන්වන්න මම දැන්වත් ප්‍රත්‍යක්ෂ ඉගෙනගෙන තියෙනවා අපි පොඩ්ඩක් එහෙන් එබ්බට ගිය දේ වැඩ කරන්නේ BA සමානයි BQ බව පෙන්වන්න මේ තමයි රූප සටහන T Q මත AB සමානයි BQ BQ සමානයි AB සම PA සමානයි AB එන A එන B AB සමානයි BQ මෙතන මෙතෙන්ට දෙන කොටු ගන්න P වලදින Aට කොටු ගන්නයි A වලදින Bට කොටු ගන්නයි B වලදින Qට කොටු ගන්නයි දල වශයෙන්ම සමාන වෙන්න ඕන දෙන්න සමානයි මේ දෙන්න සමානයි දැන් මම අහන කොහොමද ගාන හදන්නේ ඔගොල්ලෝ ගානෝ කොහොමද මේ ගාන හදන්නේ රයිට් කොහොමද මේ ගාන හදන්නේ ඔන්න ඔගොල්ලෝ උත්තරේ එක බව දිහා බලනු මරනේ ප්‍රශ්නේ 2 සමාන ලකුණෙන් වම් පැත්ත බලනු 3 සමාන ලකුණෙන් වම් පැත්තේ ඇති රාශිය අඩංගු සමාන ලකුණෙන් වම් පැත්තේ ඇති රාශිය අඩංගු සමීකරණයක් ලියනවා කටපාඩම් කරගන්න ඕන 4 සමාන ලකුණෙන් දකුණු පැත්තේ ඇති රාශිය අඩංගු සමීකරණයක් ලියනෝ 5 ඒ සමීකරණ දෙක දිහා බලාගෙන ඒ සමීකරණ දෙක දිහා බලාගෙන නිගමනයට එනෝ ඔය ටික තවන්න ප්‍රැක්ටිස් කරනවා ඔය ටික ප්‍රැක්ටිස් නම් ගානහදන්න පුළුවන්
ලියලා හරි ලියලා හරි ලියලා හරි මලවලා හරි මේක පුළුවන් වෙන්න ඕන. මේක පුළුවන් අය ගණන් හදනෝ. මේක බැරියට ගණන් හදන්න බෑ. බොරු තටම තටම ඉන්නවා. මේක පුළුවන් නම් තමයි ගණන් හදන්නේ. නැත්තම් හතර වරන් ගැටය ගහ ඉන්නවා. කොහොමද ගණන් හදන්නේ? බව දිහා බලනවා. බැලුවා. සමාන ලකුණෙන් වම් පැත්ත බැලුවා. සමාන ලකුණෙන් වම් පැත්ත බැලුවා. තුන සමාන ලකුණෙන් වම් පැත්තේ ඇති රාශිය අඩංගු සමීකරණයක් ලියනවා. වම් පැත්තේ ඇති රාශිය PA. PA අඩංගු සමීකරණයක් ලියනවා. PA අඩංගු සමීකරණයක් ප්‍රමීකරණයක් සමීකරණයක් 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 PA අඩංගු සමීකරණයක් PA අඩංගු සමීකරණයක් නන PA අඩංගු සමීකරණයක් පේනේ අතසන් නන පේනේ අතසන් PA අඩංගු සමීකරණ ඔන්න ළමයි හිතන හැටි එන්නේ ඒක ලියා ගන්න එයමු පළවෙනි එක PA සමානයි AB D ඇත right දෙක finish දෙක සමාන ලකුණෙන් දකුණු පැත්තේ ඇති රාශි අඩංගු සමීකරණයක් ලියන්න සමාන ලකුණෙන් දකුණු පැත්තේ සමාන වෙන්න සමාන බවගාව සමාන ලකුණු හැමතැනම තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා හැම සමාන ලකුණක් බලන්නේ බවගාව සමාන ලකුණ එතා පැහැදිලි බවගාව සමාන ලකුණේ දකුණු පැත්තේ කවුදනේ BQ BQ අඩංගු සමීකරණයක් BQ 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 AB BQ වෙන්න පේනවා මෙන්න පේනවා එහෙනම් කොහොමද ලියන්නේ දරුවනේ BQ සමානයි AB තියෙන AB සමානයි BQ මාරු කරනවා BQ සමානයි AB වලින් යන බුලා මාරු කළා BQ සමානයි AB ලස්සනට AB යටට එනවා ඒකත් ත්‍රිච දීලා තියෙනවා D ඇත right රාශි දෙකක් එකම රාශියකට සමානයි කියලා ටග් ගාලා පේනවා එම නිසා PA සමානයි දරුවනේ BQ ඇයි ඒ රාශි දෙකක් එකම රාශියට සමාන නිසා ඒ පළමු රාශි දෙක අනිවාර්යෙන් ස්ථිරවම සමාන වේ ස්ථිරවම සමාන වේ ඔය ලියනකොට පාඩක රේඛා පිළියන්නේ right අනිවාර්යෙන් ලියනවා විභාගන ලියන්නේ දැන් ලියනවා දැන් ලියන්නේ ප්‍රැක්ටිස් වෙන්න ලියන්න රාශි දෙකක් එකම රාශි කලෙහි ලියන්න ඕන රාශි දෙකක් දෙරා කලෙහේ right රාශි දෙකක් ඔළුව හංගෙන්න බෑ ලියන්න ඕන මල් ලියනදද රාශි දෙකක් එකම රාශියකට සමාන නිසා ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ රාශි දෙකක් එකම රාශියකට සමාන නිසා ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ right රාශි දෙකක් එකම රාශියකට සමාන නිසා ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ right හරි නියමු කැමරා ඔෆ් කරන්න පුළුවන් අය ඔදේ බලන් ඉදී ඔෆ් කරන සමාන ප්‍රශ්න අංක 3 බය නැති වෙන්න ඕන බය නැතුව හදන්න ඉතින් ලේසි කරන් හදලා ප්‍රැක්ටිස් වෙන්න ඕන අපි ප්‍රශ්නාංක 3 XY සල් රේඛාව මත XY සල් රේඛාව මත P සහ Q පිහිටා ඇත්තේ P සහ Q පිහිටා ඇත්තේ XP සමානයි PQ ද PQ සමානයි QY ද XP සමානයි PQ ද PQ සමානයි QY ද වනසේය
xp සමානයි qy බව පෙන්වන්න xp සමානයි qy බව පෙන්වන්න right පටන් ගන්න ආසාවෙන් එක ලේසිය ඉස්සලා හද ප්‍රැක්ටිස් වෙන්න ඕන අපි හරිද ලේසි ටික ප්‍රැක්ටිස් කර ගන්න ඕන මේක ප්‍රැක්ටිස් වුණා තමයි අමාරු ගණන් වලට අපිට යන්න පුළුවන් වෙන්නේ මේ ලේසි දේවල් හොඳට බය නැතුව ලියලා පොත්තට ප්‍රැක්ටිස් වෙන්න ඕන right ඉවර යතු උසන්න බාන බටම් ඔව් කොහමද ගාන හදන්නේ මොන නීතිය බවදියා බලන හැම ගානම එක ක්‍රමයක් අපි දින්නේ හැම ගානම එක ක්‍රමයකම තමයි රැඳෙන්නේ බවදියා බලනවා right සමාන ලකුණේ වම් පැත්ත බලන කවුද වම් පැත්තේ ඉන්නේ xp ඒ xp අඩංගු සමීකරණයක් ලියනවා ඊට පස්සේ සමාන ලකුණේ දකුණු පැත්තේ තියෙන qy අඩංගු සමීකරණයක් ලියනවා ඊට පස්සේ ඒ සමීකරණ දෙක දිහා බලාගෙන නිගමණයට එනවා xp අඩංගු සමීකරණය නම අඩංගු සමීකරණය xp සමානයි sp සමානයි pq xp සමානයි pq ඊට දී ඇත ආයේ qy තන සමීකරණය QY සමානයි PQ QY සමානයි PQ
ඒකත් දී ඇත. Right? රාශි දෙකක් එකම රාශියකට සමානයි. එහෙනම් මේදැන් ඉබේ සමානයි. එම නිසා xp සමානයි qy. රාශි දෙකක් එකම රාශියට සමාන නම් ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ. ඔබන හරියට ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ. රයිට් හරි ලියන්න ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 රූපයේ AOB කෝණය සමානයි BOC කෝණයද BOC කෝණය සමානයි COD කෝණයද නම් AOB කෝණය සමානයි COD කෝණය බව පෙන්වන්න. AOB කෝණය සමානයි COD කෝණය බව පෙන්වන්න. Right? අදින් රූප සටහන. රූප සටහන ඇඳ පටන් ගන්නවා. ඔගොල්ලන්ට වැඩ ගණන් අල්ලලා දුන්නාම මේක තේරෙනවද නැද්ද කියලා පොඩි මැසේජ් එකක් හිමිට දාන්නකෝ. මේක පැහැදිලිද අපැහැදිලිද? ඔගොල්ලෝ සිග්නල් නැත්තම් වීඩියෝ එක ඔෆ් කරගෙන බැලුවට කමක් නැහැ. අද ඉන්ටර්වල් එකක් දෙනවා. උගල මේක තනියෙන් කරගන්න පුළුවන්ද බැරිද? උගලගේ අදහස මේ කොච්චර කරත් කරන්නේ නැහැනේ. ඔයගොල්ලොන්ට මේක කරන්න බැරි නම් ඔයගොල්ලොන්ට මේ තනියෙන් මේක හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවා කියන්නේ ඒක. නැතුව නිකන් නමට තේරෙල වැඩක් නැහැ. ඔය ආයත මේක තනියම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට නේ තේරෙනවා කියන්නේ. කොහොම ලියාගන්න පුළුවන්ද කියලා බලන්න ඔයගොල්ලෝ. අපිට ලේසි වැඩේ පැටව මෙයා ලකුණු කරන්න ඕන. හොඳද? AOB කෝණ වලට අපි දාන ඉංග්‍රීසි සංකේ අකුරු සිම්පල් අකුරු දාන්න ඕන. හොඳේ මාතේ කරමු. ඔයගොල්ලෝ කරන්නේ කරන්නේ AOB කෝණය. AOB කෝණයනේ ඊතර මේ චාපයක් ඇදලා දාන සිම්පල් A කියලා. ඒක වැඩ ලේසි ලස්සනය සමානයි BOC කෝණය. ඇගිල්ලා තියෙන හොයන්න. BOC කෝණය. එතකොට පුතේ මෙන්න මේකට එම අකුරම දාන්න පුළුවන්. කොහොම රයිට්? මේ දෙක සමානයි. ඊට පස්සේ ගානේ කියනවා BOC සමානයි COD. BOC සමානයි කලබලද කරන්න බෑ. COD. එතන මෙයාලා මෙයාට සමානයි නේද? සිම්පල් A. දැන් ඔකට මෑගෙන නිගමනේ. මේ දෙන්න ඉබේ සමානයි. එක මැවෙන යතොස්ස. මේ දෙක සමානයි කියලා මැවෙන යතොස්ස. ඒක තමයි ඔයගොල්ලෝගේ හපංකම. මොකද මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. මේ දෙන්න සමානයි කියලා තමට මැවෙන යතොස්ස. ඒක තමයි ඔයගොල්ලෝ වෙන්න ඕන. මොකද මැවෙන්න ඕන ඒක. මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි.
මුන් දෙන්නම ඒකට සමානයි. එහෙනම් මේ දෙන්න කොහොම සමානයි? ඉබේ සමානයි කියලා මැවෙන්න ඕන. රයිට්. දැන් ගෝමද ගාන හදන්නේ. බව දිහා බලනෝ. සමාන ලකුණෙන් වම් පැත්ත බලනෝ. බැලුවම ඉන්න කවුද? A O B. ඒක කෝණයක්. කොහොමද කරන්නේ? A O B කෝණය අතර සමීකරණයක් ලියනවා. නහන ඊට පස්සේ සමාන ලකුණෙන් දකුණු පැත්ත බලනෝ. ඊට පස්සේ COD කෝණය අතර සමීකරණයක් ලියනවා. නහන ඊට පස්සේ ඒ සමීකරණ දෙක දිහා බලාගෙන නිගමනයට එළබෙනවා. ඔන්නක තමයි හැම ගානම හදන විදිය. ඒක දැන් පුළුවන් යත ඔස්සන්. ගාන හදන විදිය. තමට ගාන හදන විදිය පුළුවන් යත ඔස්සන්. කොහොමද? බව දිහා බලනවා. සමාන ලකුණ දිහා බලනවා. සමාන ලකුණෙන් වම් පැත්ත බලනවා. කවුද බැලුවම ඉන්නේ? AOB. කොහොමද ගාන හදන්නේ? AOB කෝණය අතර සමීකරණයක් ලියනවා. ඊට පස්සේ සමාන ලකුණෙන් දකුණු පැත්තේ ඉන්න COD කෝණය අතර සමීකරණයක් ලියනවා. ඊට පස්සේ ඒ සමීකරණ දෙක දිහා බලාගෙන නිගමනයට මේ ගාන හතර ඉන්ටර්වල් එකක් දෙන්නම්. රයිට්. කොහොමද ලියන්නේ? AOB කෝණය අතර සමීකරණයක්. අම්මලා තාත්තලා ළඟින් අත උස්සන්න. කෝපි ටිකක් උණු වතුර ටිකක් වඩා ලේසි කරන්න මේගොල්ලෝ. දැන් හරිද? ස්වාමීන් වහන්සේලා රැටට පිරිතර වැඩන වගේ තමයි මේ රැනේ. දැන් ගියේ 10යි 10යි. හරිද? යක්කු මේ වන විට අඹුඩ ගහලා පටන් ගන්න ගස් නගින්න. හරිද? රැ 12ට තමයි ගස් නගින්නේ. දැන් අඹුඩේම අයන් කරලා පටන් ගන්නවා. හරිද? මේ තම රැ 10යි 10යි මහ රැනේ. මේ වෙලාවට මේ කොල්ලොගල ඉගෙන ගන්න වෙලාවක් නෙවෙයිනේ. අපි මේ බලයෙන් උගන්නනවා. හරිද? පවුනේ පුංචි ළමයිනේ. මේගොල්ලෝ ලොකුයි කියලා හිතුවට අපි දාන්න ඕනේ පුංචිය කියලා. අම්මලා තාත්තලා දාන්න ඕනේ මෙයාලා ඉඳන්නේ මෙයාලා තරම් ලොක්කො නැතේ කියලා. අපි දාන්න මුන් පොඩිය කියලා. අම්මලා තාත්තලා දාන්න ඕනේ ඒක මෙයාලා පුංචිය කියලා. සකෝපි එක තේ එක එමිට ටක් ගාලා හදලා ගන්න. රයිට්. තා විනාඩි දෙකකින් විතර ඉන්ටර්වල් එක දෙනවා. හරිනේ. රයිට්. හොඳ උණු වතුර එකක් එහෙම බොන්න. හරිනේ. රයිට්. AOB කෝණය අතර සමීකරණයක් ලියනවා. AOB කෝණය සමානයි BOC කෝණය. AOB කෝණය සමානයි BOC කෝණය. ගානේ දීලා තියෙනවා. දී ඇත. ඊට පස්සේ සමාන ලකුණෙන් දකුණු පැත්ත බලන කවුද ඉන්නේ? COD. COD කෝණය තියෙන සමීකරණයක් ලියනවා. මේන BOC යමානයි COD. ඒක අපි පිළිවෙලකට හදලා අපට ඕන විදිහට පෙළගස්සලා ලියනවා. COD සමානයි BOC. COD සමානයි BOC. ඒකත් ගානේ දීලා ඇත. එම නිසා රාශි දෙකක් එකම රාශියකට සමානයි. AOB කෝණය COD කෝණයට සමානයි. ඇයි? ඒ රාශි දෙකක් එකම වෙලියට ප්‍රැක්ටිස් වෙන්න. එකම රාශියකට සමාන නම් ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ. ස්ථිරවම සමාන වේ. ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ. එම නිසා AOB කෝණය සමානයි COD කෝණය. අම්මලා තේවක් කරන්න ගිය නිසා කොමන අම්මලා තේවක් කරන්න ගිය තුස්ස කපාන තේ උණු වෙන්නේ නැහනේ. තව ගානක් අපි හදලම තේබමුද? දම්මම තේබමුද? තව ගානක් හදලා තේබමු කියන යතුස්ස. තව දැම්ම තේබමු. දැම්ම තේබමු කියන යතුස්ස. දැම්ම තේබුණ බෑනේ. තාම අම්මල දැන්නේ කියේ. මම ඊළඟස් වේලහණි කියන්න හොඳ. රයිට්. වේලහණි මම තේ වක්කලා දෙන්නම්. රයිට්. මේ ගානත් හදලිමු. තව ගානක් හදමු. රයිට්. මමනම් තාම රැට කෑවෙනේ. හරිද? මම තාම මේ දවල්ට කාපුවා ගින්නේ. මමනම් රැට කෑවෙනේ. ඔයාලේ පන්දර කලින් 8:45 හයවස් 6 වසර ඉවරනකොට
ඊට පස්සේ ඔයගොල්ලෝ ලින්ක් එක දැම්මා. ඒව මෙහෙම කරනකොට කෙලිම 9 වුණා. ඉතින් ඔයගොල්ලෝගේ වැඩ ටික පටන් ගත්තා. තාම රෑට ගෑවේ නෑ. රෑට කොහොම 11ට කනවා මොකද රෑට. රයිට්. 11ට විතර රෑට කනවා. බඩමළුව කෑ ගන්න සද්ද ඇහෙන ඉතිගම මිසයිල ගහනවා රේ ඩොක් ඩොක් ගාලා. ගණන් ගන්නෑ. ඔයගොල්ලෝ ගන්න කීට වඩා වටිනවා. හරිද? රයිට් රයිට්. ප්‍රශ්න අංක 5. ප්‍රශ්නාංක 5 ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ ABC කෝණය සමානයි ACB කෝණයද ACB සමානයි BAC කෝණයද වේ ABC කෝණය සමානයි ACB කෝණයද ACB කෝණය සමානයි BAC කෝණයද වේ එමනේ වේ BAC කෝණය සමානයි ABC කෝණය බව පෙන්වන්න BAC කෝණය සමානයි ABC කෝණය බව පෙන්වන්න ආසාවෙන් හිතලා හදන්න ආසාවෙන් හිතලා හදන්න විතරම හිතන්න මට පුළුවන් කියලා මට පුළුවන් මට බැරි නෑ මම ආසාවෙන් ඉගෙන ගන්න මේක භාවනාව වගේ හිතන්න පෙත්තපු වගේ තටමන්න මම මේක ආසාවෙන් ඉගෙන ගන්නවා මම එකට ආසයි ජාමිතිය මට මාර ලේසි මගේ ජීවිතේ වෙනස් වුණා ජාමිතිය නිසා නිතරම හිතන්න නිතරම ජාමිතිය ස්තුතිවන්ත වෙන්න ගණන් වලට මට ස්තුති කරන්න ඕනේ නැහැ ගණන් වලට ස්තුතිවන්ත වෙන්න ගණන් ඔයා හරි හොඳයි ඔයා නිසා මට මාව වෙනස් වුණා මගේ ආකල්ප වෙනස් වුණා මං හරි හොඳ වෙලා දැන් සා ගණන් මං වාට ස්තුතිවන්ත වෙමි කියලා කියන්න. මම දැන් කතරගම එහෙම දේවාලයට ගියාම කතරගම කිව්වත් උස්සා. කතරගම කිව්වත් උස්සට කතරගම දේවාලයට. ආ. කතරගම ගිහලා ඉගෙන ගන්න වැඩි වෙන්න ඉගෙන ඉව දියුණු වෙන්න ශිෂ්‍යත්ව පාස් වෙන්න ඔම තමන් පූජවට්ටි තියපු යත උස්සා. හැමෝම තියලා පූජවට්ටියක් තියලා දියුණු වෙන්නනේ. මම නම් කතරගම ගිහලා කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. මම කතරගම ගිහලා ලොකු පූජවට්ටියක් හරගෙන හදලා දෙනවා. මම කතරගම ගියාම ගෙදරින් පළතුරු ගෙනියන්නේ නැහැ. කතරගම ඉඳලා පළතුරු ගන්නෙ. අරගෙන ලොකු පූජවට්ටියක් හදලා පූජ කරනවා. පූජ කළා මම කියනවා ශ්‍රී කතරගම කන්ද සුමාර දෙවි රාජෝත්සවයාණන් වහන්සේ. මේ වැදගෙන බලන්න නෙමෙයි ඔදේ කතරගම දෙයියන්න ඔදේ නැත්තම් ගියා සර් අපිට වැද්දෑ කියලා. ආ ශ්‍රී කතරගම කන්ද සුමාර දෙවි රාජෝත්සවයාණන් වහන්සේ. ඔබ වහන්සේ මේ ගැත්තාට මෙතෙක් ලබා දුන් සියලු දේට ස්තුතිවන්ත වෙමි. මේ ප්‍රියන්ත පුෂ්පවර්ණගේ නරපණුවාට මෙතෙක් ලබා දුන් සියලු දේට මා ස්තුතිවන්ත වෙනවා. මම නම් ඒ වැය කරන්නේ. මම ආයේ මොකුත් ඉල්ලන්නේ නැහැ. හරිද? මම සිතුව පැතුව සියල්ල වට ලැබිලා තියෙන්නේ. මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. මම දෙවියන්ට කියනවා දෙවියන් වහන්සේ මාහට සියලු දේ ලබා දුන්නා මම සිතුවතෝ. සමවාසයට මාගේ ස්තුතිය විරණවන්නේ මං ආවේ. කෙලේ ගුණ දක්වන්න ආයි මට ආයේ තව මොකුත් එපා. මට ආයේ තව මොකුත් එපා කියලා මම කියන්නේ. රයිට්? එසා ස්තුතිවන්ත වෙන්න ඕන. ඔගොල්ලෝ නිතරම අම්මට තාත්තට ස්තුතිවන්ත වෙන්න. අම්මේ තාත්තේ ඔයා මම ඉපදලා මාව මේ ලෝකෙට ජනිත කරලා දැන් මම ගොඩක් ලොව කරා. එසා වලට මම ස්තුතිවන්ත වෙනවා. මං ණය ගැති. එහෙමයි හිතන්න ඕන. රයිට්? විතරම ස්තුතිවන්ත වෙන්න ඕන. මෙහි තලයට, නිවාසෙට, ඉන්න ගෙදරට, පාසලට ස්තුතිවන්ත වෙන්න ඕන. රයිට්? විතරම ස්තුතිවන්ත වෙන්න. හා හා. හදන්න පටන් ගන්න. රයිට්? කම ඔන්. මේ ගානේ පස්සේ තේක නටල කියලා ඒවි ගානට එතකොට අපි ඉන්ටර්වල් එක ගමු ගුණම් විස්කෝ තමයි කන්නේ ප්‍රියංකර් ඒවා හොඳ නැහැ හොඳේ ප්‍රියංකර් මොනවද තව
ටිකිරි මාරි කොටි මාරි ඒව හොඳ නෑ හොඳේ ඒවා දණි කර තියන්නේ අර මොන පක්ෂින්ද මොනවා තියන්නේ අන්න ඒවා හරි ෆාම් ඔයිල් තමයි දාන්නේ මට හුලං විස්කෝතු කන්න හුලං විස්කෝතු කාලා දෙන්නේ අතස්සන බල හුලං විස්කෝතු රයිට් හුලං විස්කෝතු කියලා જાති જાති රන්නේ කන්න ඔය ගමේ බේකරි වල තමයි හදන්නේ හුලං විස්කෝතු ඒව කන්න ඒව ඇත්තට අගුණයක් නැහැ ඒ වල චම් ප්‍රමාණයක් දේවල් වැටෙනවා අරතරක් නැහැ රසකාරක දාන්නේ රයිට් කොහොමද ගාන හදන්නේ බව දිහා බලනවා සමාන ලකුණෙන් වම් පැත්ත බලනවා කොහොමද වම් පැත්ත ඉන්නේ BAC කෝණය මෙන්න BAC කෝණය පේන ඇතොස්ස මෙන්න BAC කෝණය පේන ඇතොස්ස මෙන්න B අකුර දැක්කයි මෙන්න A අකුර මෙන්න C අකුර BAC පේන ඇතොස්ස තාත්තේ පැලෙන්න දෙනවා කොහෙද ආවේ B අකුරේ පචෝරිස්ලා C එකෙන් ඉන්නවනะ මේ B අකුර වෙන්න මෙහෙමද B කොහෙද බලන් ඉන්නේ B අවධානය විඥාණය පැහැදිලි තමන්ගේ අවබෝධය තියෙනවා මොකද්ද මං කරන්න කියලා මොකද්ද මං කරන්න කියලා හොඳ අවබෝධයක බැරි නෑ අපට අපට බැරි නෑ අපිට වෙලා තියෙන හිටිය ගමන් අපේ මානසික චේන්ජස් වෙනවා මනස වෙනස් වෙනවා හරි අරමුණේ ඉන්න ඕන හරි අරමුණේ ඉන්න ඕන කවුද අපට ඕන BAC B නෑ නෑ මේක නෙවෙයි B නෑ නෑ ඒක නෙවෙයි B නෑ නෑ ඒක නෙවෙයි B අන්න ඉන්නවල්ලල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 
හිත සංසුන්. හිත සංසුන් නැත්නම් අපිට කිසිම දෙයක් කරගන්න බෑ. සැලකිල්ලෙන් බලන්නේ සැලකිල්ලෙන් බලන්නේ. හිත සංසුන් සැලකිල්ලෙන් බලන්නේ. හරිනේ? සැලකිල්ලෙන් බලන්නේ. මොකද්ද? BAC කෝණය. BAC යන්නේ අපේ BAC right ඔන්නම ලියන්න පුළුවන්. කොහොමද? BAC සමානයි BAC සමානයි ACB මොනවාරි ගැට ගන්නනේ මොනවාරි ගැට ගන්නනේ අරමුණක් ඇතුව ලියන්නේ අරමුණක් ඇතුව BAC සමානයි ACB ACB right මුලින්ම බව දිහා බැලුවා සමාන ලකුණේ වම් පැත්ත බැලුවා කවුද වම් පැත්තේ ඉන්නේ BAC BAC ද සමීකරණයක් ලිව්වා කොහොමද ලිව්වේ ටීචර් දීලා තියෙනවා D at the right ඊගාවට සමාන ලකුණ දකුණු පැත්ත බලනවා කවුද දකුණු පැත්තේ ඉන්නේ ඔය කියන ඒවා කල්පනාවට ගන්න නැති නිසා වරදින්නේ බැරි කමට නිමි ඔය කියන දේවල් ඔළුවට ගන්න බැරි කමට නෙමෙයි අපි හරි ආසාවෙන් මේ ඉගෙන ගන්න ඕන කවුද දකුණු පැත්තේ ඉන්නේ A B C එනම් A B C කියන සමීකරණයක් ලියනවා A B C මේන් උඩ පැන පැන A B C සමානයි A C B A B C සමානයි A C B cut the at the right ගාන්ට ලස්සනට එක යට එක ඉරව දැක්කනේ A C B A C B A C B A C B right මේ දෙන්න එක්කෙනෙක් එහෙනම් මෙයයි මෙයයි කොහොම සමානේ ඉමේ සමානයි එම නිසා B A C කෝණය සමානයි A B C කෝණය ඇයි රාශි දෙකක් ප්‍රියන්ත කම්මැලි නෑ යන්න ලියනවා හරිද රාශි දෙකක් දෙකක් දෙ සිංහලෙන් දෙකක් එකම රාශියකට සමාන නිසා ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ ස්ථිරවම සමාන වේ රයිට් කොහොමද හරියටස්ස හරියයි හරියටස්ස ලස්සන හරියට විසි කරන් රයිට් හරි 2 minutes විනාඩි දෙකක් ඉන්ටර්වල් තුනක්ද දෙකක්ද එකක්
විනාඩිය අම්මාදි මාදි එකක් මාදි මේ ළමයි බලන්න කොච්චර හොද්ද කියලා එක විනාඩියයි ඉල්ලන්නේ බලන්න මේ ළමයි වගේ ළමයි ටිකක් මම කලාතුරකින් දකින්න හම්බෙන්නේ නැත්තමයි විනාඩි එකක් දෙකක් තුනක් විනාඩි තුනක් දෙන්න රයි විනාඩි තුනක් හොද්ද තේකම් බිල් එන්නකෝ ඔලි 3 මිනිස් ඕකේ විනාඩි තුනයි රයිට් හැමෝම යන්න ඔබදු බොය ඉන්න නැතුව හැමෝම කියලා රවුමක් කැවිදලා ගේවට එක අරගිලා ගේවට එනකොට යකු ඉන්න හොයි කියලා ඔයාට එපා කියලා ජරේනේ ගෙලිය බලලා හඳ දියා බලලා හඳ හාමි කියලා කියලා තරු බලලා රවුමක් කැරගිලා ඉක්මනට එන්නකෝ රයිට් හරි විනාඩි තුනයි හැමෝම යන්න පුතේ හොඳ මල්නේ හොඳ රෝස මල් යන්න පුතේ මං කියන දේ අහන්නමයි පැටව මේ ඔයගොල්ලෝගේ සෞඛ්‍ය වෙනුවෙන් තමයි ඉන්ටර්වල් එක දෙන්නේ ඔයාලගේ ඇස් වලට රෙස්ට් එක අවශ්‍යයි ළඟ බලන් ඉන්න හොඳ නෑ ගොඩක් වෙලා ඒ නිසායි පුතේ දුවේ ඉන්ටර්වල් එක දෙන්නේ හොඳ දරුවෝ වගේ කියන දේ අහලා නැගිටලා යන්න
රයිට් නමයි වෙලාව නම් හරි විනාඩි 4ක් දුන්නා විනාඩි 4ක් දුන්න හොඳේ විනාඩි 4ක් දැන් එන්න ලියන ප්‍රශ්න අංක 6 මේ ගණන් හදන්න බැරි නිසා තමයි ඔයාලා ගණන් හදන්න තමයි වැඩියෙන් කියලා දෙන්නේ ප්‍රශ්න අංක 6 ප්‍රශ්න අංක 6 යන්න තාම කට්ටිය ආවද කැමරා ඔන් කරගන්න බලන්න ඔයගොල්ලෝගේ කැමරා ඔන් කරගන්න රයිට් දැන් රෑවිලා නම් කැමරා ඔන් කරපු ලා ස්පීඩ් එක ප්‍රශ්න නෑ දැන් දැන් මේ වෙලාවේ වැඩ කරන්නේ අපි ඉතරයි කවුරුවත් නෑ අනිත් කට්ටිය නේද හරිද අපි ඉතරයි ඉන්නේ ප්‍රශ්න අංක 6 XY is a trigonometry XY සමානයි YZ YZ සමානයි ZX නම් XY සමානයි YZ සමානයි ZX බව පෙන්වන්න මේකට කෙටියෙන් කියනවා සමපාද ත්‍රිකෝණයක් බව එහෙමත් කියනවා දැන් ලියා ගන්නකො ඉගෙන ගන්න සමපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න කියලා තේනවා සමපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න මෙහෙම නොදී සමපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න. එහෙම වුණාම ඔයගොල්ලෝ හිර වෙනවා. එහෙම වුණාම ඔයගොල්ලෝ ප්‍රශ්න ඇති වෙන අවස්ථා තියෙනවා. දන්නේ නැතුව නෙවෙයි නිකම්ම Taman ප්‍රශ්නයක් කරගන්නවා. හරි. XY ත්‍රිකෝණයේ උදේ කැමරා මූණ පේන්න හදාගන්න. XY සමානයි YZ සමානයි XY समान है YZ समान है ZX नाम XY समान है YZ समान ZX बाप इन्ना कोमद गाना त्रिकोण है देखा ना कुछ चला XY Z XY Z त्रिकोण है XY Z ත්‍රිකෝණේ right සමාන අංග ලකුණු කරන්න සමාන අංග ලකුණු කරන්න ඕන XY සමානයි YZ මෙදින XY පාදේ සමානයි YZ XY සමානයි YZ ඊට පස්සේ නෝ YZ समान है ZX YZ समान है ZX पाद तुनम समान है पाद तुनम समान है एकम संकेत ने दिए ने एक आद समपाद त्रिकोण है किसी प्रश्न याद नहीं समपाद त्रिकोण है दें को वध में कल यानी पहले लिया ना ना को वध समपाद त्रिकोण है क्या ना XY इतने समीकरण है क्लियर ना ना XY තියෙන මේ බලන්නකෝ බවදියා බැලුවා සමාන ලකුණු දෙකක් තියෙනවා බවදියා බැලුවා සමාන ලකුණු දෙකක් තියෙනවා ඉතල පළවෙනි සමාන ලකුණෙන් වම් පැත්ත XY XY එතන සමීකරණයක් ලියනවා ලිය XY එතන සමීකරණයක් ලිය XY සමානයි XY සමානයි XY සමානයි YZ YZ දී ඇත XY සමාන YZ දී ඇත දැන් XY ආව YZ උත් ආවා XY ලැබුණා YZ උත් ලැබුණා ඒ දෙකම දැන් ඇවිල්ලා තියෙන තව ඕන XY සමානයි YZ සමානයි ZX කියන්න දැන් මෙතෙන්ට අඩු ZX විතර හැටි පොඩ්ඩක් වෙනස් ඒකේ
ඉසඩ් x තියෙනවා ලියන මොකද ඉසඩ් x කියන්නේ ඉසඩ් x සමානයි y z ආ එක ලියමු ඉසඩ් x සමානයි y z ඉසඩ් x සමානයි y z එකක් දීලා තියෙනවා එකක් දී ඇත අපට කියන්න ඕන මේ තුන් දෙනාම සමානයි කියලා x y ට y z සමානයි x z ට y z සමානයි राशि देखा एक राशि अगर सामान निशा मैं देनी मैं सामान है तारे दे इमान निशा x y सामान आई इसर x आई राशि देखा एक राशि अगर सामान निशा ये पालमु राशि देखा ස්ථිරවම සමාන වේ ස්ථිරවම සමාන වේ රාශි දෙකක් එකම රාශියකට සමාන නිසා ඒ පළමු රාශි දෙක ස්ථිරවම සමාන වේ ඒ කියන්නේ මේ දෙන්න සමානයි දැන් මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි මේ දෙන්න සමානයි කියන්නේ අර මෙන්න මේ න්‍යාය බලා ගන්නකෝ ළමයි මෙන්න මේ න්‍යාය මෙයා මෙයාට සමානයි मेहा मेहाट सामान है नील पाट एक्ना कुल पाट एक्ना सामान है नील पाट एक्ना रथ पाट एक्ना सामान है मे तुंद नाम सामान है मे तुंद नाम सामान है मे तुंद नाम जिगिंग सामान है अनित्य कारण बल सल रेखा तुन करता पी क्यू रेखा व ए बी रेखा व आर एस रेखा व नील पाट रेखा व रथ पाट रेखा और सामान है කොළපාට රේඛාව නිල්පාට රේඛාවට සමානයි. ඒ කියන්නේ මේ රේඛා තුනම දිගින් සමානයි. තේරෙනවද උස්ස? රේඛා තුනම. රයිට්. එහෙමනම් අර කියන කාරණාව විතු වෙනවා. එම නිසා xy සමානයි yz සමානයි zx xy සමානයි yz සමානයි zx एक्स वाई समान है वाई सेट समान है सेट एक्स एवं निशा एक्स वाई से समपाद त्रिकोण है कि एवं निशा एक्स वाई सेट समपाद त्रिकोण है कि एक्स वाई सेट समपाद त्रिकोण है कि एवं निशा एक्स वाई सेट समपाद त्रिकोण है कि राइट एक्स वाई सेट समपाद त्रिकोण है कि राइट लमाई अभी इलाट वेडवल अन्न अभी अन्न पूर्व विशेष संबंधता गिनगे विशेष संबंधता बरियम इलाग प्रत्यक्ष वेडकर सदम प्रत्यक्ष लियान पूर्व विशेष संबंधता टीका गिनगे पौरुष बुद्धि बलपान लिया प्रश्न मेटिक गुलाइन गंडे प्रश्नांक एक ए बी सल रेखा वे मध्य लक्ष्य कलहे लिया क्लास कलहे लगे अतपेन कागरी मल्ल लगीन कागरी अतक हमारी दादा को लगी पेन अत को अत तातगर अम्म अत पेन हाई अले अरेमाय गुड बाय लिया सुधमाते राइट ए बी सल रेखा वे ए बी सल रेखा वे मध्य लक्ष्य ए बी सरल रेखा वे मध्य लक्ष्य ओ नम
एबी सरल रेखा वे मध्य लक्ष्य ओ नम ओब एलबेन निगमन सियाल लियान्न ओब एलबेन निगमन सियाल लियान्न एबी सरल रेखा वे मध्य लक्ष्य ओ नम ओब एलबेन निगमन सियाल लियान्न एबी सरल रेखा वे मध्य लक्ष्य ओ नम ओब एलबेन निगमन सियाल लियान्न कपांडको प्रियांत रंग कपल इवर है अरे प्रियांत कपल इवर है हम कटे कपल राइट प्रियांत नंद कपल इवर है अरे ये गोलबाली वटी का तमाम ताम कपल तमाम खतरो रहती है लोग ये नो कतूर नती है ना वो है ना ताम राइट को माने पहनना ना मत एक हपानो वालों दिन नत्ता में आइडिया है कि इन्ने वो लोग एक भंगन वाला के दिलारी अन्ने वो यार लट इन्नो ने में हैंगी में तो बोलते हैं वो लोग इगड़े करने यार जा राइट हाँ दाई जब उधर मैं देखे लो राल लो मैं नामान्ना को गांठ दिए ना गांठ दिए नामा अरे हमने हमुआ में विद्या ने दम में पालन रोशमाल में अरे ना गान नमला में नैमे ना तैना तकिये नमत में मध्य लक्ष्य में नैमे ना तैना ना तमें मध्य लक्ष्य क्या निकालते हैं आतुस सर नैमे ना तैना ना तमें मध्य लक्ष्य क्या ने अरे जा नैमे ना तैना टे अंदर क्या ने करना अरे जा आशा है नैमे ना तैना टा मध्य लक्ष्य क्या ने नैमे ना तैना अरे जा මෙන්න මේ නැමෙන තැනට කියන මධ්‍ය ලක්ෂය කියලා නැමෙන තැන මෙතන මේ පැත්තට අඩිපටිය තියලා ඔයගොල්ලෝ බලන්නකෝ මේ ටිකේ දිග කීයද කියලා මේව නම්මලා නම්මලා බලන්න දිග කීයද කියලා ප්‍රියන්ත බැලුවා වෙනෝ නන්න 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 මගේ කොටස 10.5යි एक पैता दशम भाई अरे पैता दशम भाई विसी एकाक दिखाई मैं क्या ऐला सेंटीमीटर विसी एकाक दिखाई कैमरा ऑफ करेगा ने पाओ दे सेंटीमीटर विसी एकाक दिखाई मैंने मैं कोटा से सेंटीमीटर विसी एकाक दिखाई सेंटीमीटर विसी एकाक दिखाई बुते दुए मध्य लक्ष्य नाम मेतनी मैं पैता मेतनी मैं पैत्र समान है क्या कपिल ये मुंह ऐना මෙතනින් මේ පැත්ත මෙතනින් මේ පැත්තට සමාය කරලා පෙන්නන්න සලකුණු දෙකක් දාලා සලකුණු දාන්නේ මලකුණු නෙවෙයි හොඳේ රයිට් එක සම්බන්ධයක් තමයි AO සමානයි OB ලිය AO සමානයි OB ඔකට හේතුව AB මධ්‍ය ලක්ෂය AB මධ්‍ය ලක්ෂය O නිසා AB मध्य लक्ष्य ओ निशा AO समान है BO ने का संबंध है राइट तावयाक ले आना पड़ेगा AO रेखा एक यानी बेटा मैं एका कोटा साग मैं एका कोटा साग संपूर्ण रेखा में भाग है नर भाग है संपूर्ण रेखा में AB क्या करने वा AO समान है संपूर्ण रेखा में भाग है AO समान है भाग्य AB ओकम लिया बोलवा AO समान AB बेदी में देख एक अति कर गाना ओकट मकिन AO समान AB बेदी में देख मैं कट गया AB मध्य लक्ष्य ओ निशा
මේකට කියනවා ඒ ওই කතාව කියන හේතුව AB මධ්‍ය ලක්ෂය ඕනිසම මේව බැලුව අපිට ඉස්සරහට ගණන් හදන්න බෑ ඔයාලට ගණන් එපා වෙන්නේ මෙන්න මේව පාවිච්චි කරනකොට ගණන් වලට ගිහිල්ලා ඉගෙන ගන්න නැතුව ඉගෙන ගන්න නැතුව කියලා ඔය පාවිච්චි කරා ඔයාලට ගණන් එපා වෙනවා පාරද ඔයාලට ජ්‍යාමිතිය අමාරුයි කියන්නේ ඔයාලා මේ ටික අල්ලගත්තාම ගණන් වල ලේසි ඊට පස්සේ පුතේ BO ගණක් කියන්න පුළුවන් BO සමානයි භාගයයි AB මෙන්න මේ රේඛාවත් සම්පූර්ණ රේඛාවෙන් භාගයයි ඒකට කියන්නේ AB මධ්‍ය ලක්ෂය ඕ නිසා තමයි මම කරන්න පුළුවන් AB මධ්‍ය ලක්ෂය ඕ නිසා කලියන පුළුවන් බෙදීම දෙක කියලා ඒක ලියමු BO සමානයි AB බෙදීම දෙක BO සමානයි සම්පූර්ණ රේඛාවෙන් භාගයක් අපි ඒකට කියන්නේ AB මධ්‍ය ලක්ෂය ඕ නිසා තව ලියන්න පුළුවන් මෙන්න මේ ටික සෙන්ටිමීටර් 10.5යි මේ ටික 10.5යිනේ සම්පූර්ණ රේඛාව 10.5 වගේ දෙගුණයක් 10.5 ව දෙකක් 11 මේ ටික වගේ දෙගුණයක් ඒ කියන්නේ AB සමානයි 2යි AO AB රේඛාව AO වගේ දෙගුණයකට හේතුව තමයි AB මධ්‍ය ලක්ෂය AB මධ්‍ය ලක්ෂය ඕ නිසා AB මධ්‍ය ලක්ෂය ඕ නිසා AB රේඛාව AO රේඛාව වගේ දෙගුණයක් ඒ වගේම බටව BO රේඛාව වගේ දෙගුණයක් වෙනවා AB සමානයි 2යි BO AB රේඛාවත් BO වගේ දෙගුණයක් ඒකට හේතුව AB මධ්‍ය ලක්ෂය ඕ නිසා ඔලියන බය නැති වෙනවා ඔයගොල්ලන්ගේ ඔලම ලියන දින බය නැතුව යනවා ඔයගොල්ලෝ ලියනකොට නොලීඩියොත් බයයි වර දෙන්න හරි අපි ලියන්න ඕන වර දෙන්න හරි ලිව්වම බය නැති වෙනවා රයිට් වැඩ පුළුවන් එන්නේ එහෙමයි රයිට් තව එක ගානක් මම දෙන්න ඔයගොල්ලන්ට අද දවසේ 11 වෙනකම් ඉන්නෝදි තව එකක් දෙන්නම් ඒ ගාන හදන්නකෝ තව එකක් දෙන්නම ලියන්න ඔයගොල්ලෝ ගෙදෙද්දි මේ දීපු ගාන නැවත හදලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒක අවංක රාජකාරියක් ඔයාලගේ ඔයාලගේ අවංකම රාජකාරිය තමයි මේක ප්‍රැක්ටිස් කරන එක ලියන්න ප්‍රශ්න අංක අංක දාගන්න xy මධ්‍ය ලක්ෂය z නම් එළඹිය හැකි නිගමන සියල්ල ලියන්න xy මධ්‍ය ලක්ෂය z නම් එළඹිය හැකි නිගමන සියල්ල ලියන්න xy මධ්‍ය ලක්ෂය z නම් එළඹිය හැකි නිගමන සියල්ල ලියන්න z නෙමෙයි ඒ කියලා ලියන්න. නැත්නම් දෙකත් එක ඉස්සට පටලවා වෙනවා. එහෙනම් ඔන්න රේඛාව xy හරි මැද z මේ දෙපැත්ත සමානයි. next මෙතන y. දැන් ලියන්න ඔබට එන්න පුළුවන් නිගමන ඔක්කොම. ඔකට පොඩි විහිළුවක් දාලා ඕනේ. කොහොම නෝන අතස්සන්. කම්මැලි කම යන්න. හා. විනාඩියක පුංචි විහිළු කතාවක් දාලා දෙන්නම්. හා. හරි. ඒකත් බලලම ගන්න හද. බල බල ඉන්නකම. විනාඩියයි. right.
राइट लामा ये मालवाने वाले बोलना तो नहीं मालवाने वाले वही ने राइट अरे हाँ लिए लिए वाले ताबीर का ताब कौन है तो सर अगर दाव तो देखा है अगर दाव तो देखा है ये मतलब नहीं राइट अरे बार में का जोक मार दिया के भी गाना मार दिया ने अरे तो राइट दारुने उधर बालान नॉन की हुआ मैं मालवाने को तो मैं बोल लेती राइट कितना ए हाँ दे समाए ना ए मध्य लक्ष्य ए एक तमाई एक्स ए समानाई वाई ए आई एक्स वाई मध्य लक्ष्य ए निशा हाँ रे मैंने इगार दारुने एक्स ए समान आई भाग्य आई एक्स वाई एक रात है तो एक्स वाई मध्य लक्ष्य ए निशा पालवे ने दावा से ने एक प्रत्यक्ष है क्या नहीं देखा क्या नहीं देखा क्या नहीं थी मैंने हमारे ये සා ඊළඟ දවසේ පොඩ්ඩක් මීටර වැඩිපුර කරනවා එහෙම කරන්නේ ప్రత్యක්ෂ පිළිවද හොඳ අයිඩියාවක් ඔයගොල්ලෝ තියෙන විශ්වාසයක් මට වැඩ පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙනවා මට බෑ කියලා විශ්වාසය දාගන්න ඊගා දවසේ තව ගණන් හදමු නේ ලබන ගහරුවාද කරන්න කියන අතසන බල ප්‍රයෝජනක් තියෙනම් කරමු නැත්නම් ඕනේ ඈ ලබන ගහරුවා කරමු රයිට් ඔයගොල්ලෝ යාළුවන්ට කියන ඕන් ළඟට එන්න කියන්න හැබැයි එනවනම් මේ ටික කරගෙන වීඩියෝ එකක් මම දාන්නම් वीडियो का मैं यूट्यूब पर डाल रहा हूँ कलर लिंक है ना दें मैंने मैं ट्यूट का दिया ना मैं को नॉमिनल देने को कलर है अरे मैंने मैं ट्यूट का दिया ना मैं ट्यूट का हादार ना बना अरे जे मैं ट्यूट का दार ना मैं व्हाट्सएप कर ले एक बार ट्यूट का मैं वीडियो आके जो यूट्यूब पर डाल ना ट्यूट का वीडियो आके ले यूट्यूब पर डाल ना ये तो कोटा मैं यूट्यूब लिंक के गाना पुलों ने कलर है राइट अरे ये ट्यूटर का आधार ना तोड़ो गुलर ठीक है मंग ये आधार ना दारू पेटा हो क्या लेके आधार ना ना एक का देखा तूना हाथर पाहा एक का देखा तूना हाथर पाहा नामे है आठ නෑ නමය හදන්න එපා අට හදන්න එපා අට හදන්න එපා 11 11 හත් එපා 11 හත් වර කිව්ව විතරයි හොඳේ එහෙම බෑ දනුම නෑ එච්චර හදන්න ගුවන්නල නෑනේ රයිට් ගුවන්න පොටිකෙන් තමයි හදන්නේ ඊට පස්සේ xa සමානයි xy බෙදීම දෙක ඒත් xy मध्य लक्ष्य ए निशा ट्यूट का मंदा हमें समाधि सत्य ग्रुप पर दान नंग जमा में एक ही वक्त यालू होंगे इल्ल का नो गल्लो शेयर करन लगाई न पाऊने उगलों के यालू होंगे नया नो गल्लो शेयर करन ने कहा दान गिला समाधि सत्य ग्रुप पर हमें का शेयर में दान नंग जमा में और यालू वाले के यालू होंगे का शेयर करन जंग समान होई लगाई आविल दी ने मागे पांती लगाई मने में ने पुताला दूला में नको यार ने पांती यार ने ती पुताला दूला मांगा वो नया ग्रुप पे का ඔගොල්ලන්ට මේක ටියුට් සමාවුන හම්බෙන්නේ නැහැ. හම්බුන තරම මේක කරන්න බෑනේ. ඉලදාස වලට කම්මැලිනේ. එසා යාළුවන්ට කියන්නේ එවන්න කියලා. ඔයාලා මට ලින්ක් එක මේ මැසේජ් එකක් දාන්න මම ගිහින් ගෲප් එකට ඇඩ් කරන්න. මැසේජ් එකක් දාන්නකෝ. මැසේජ් එකක් දාන්න ඔයගොල්ලන්ට තේරුණාද නැද්ද හොඳද නරකද ගඳද සුවඳද මොකද දැනෙන්නේ කියලා මැසේජ් එකක් දාන්නකෝ. තාලා මේ මම ඔයගොල්ලන්ට මේක එවන්නම්කෝ පස්සේ.
message එකක් එක number එකට මට පුළුවන් group එකට add කරලා ඔයාලා ලැබෙන සලසන හොදේ right අගලට දැන් ආයි සිකුරාදරයට අනිල් ළමයින් පන්ති තියෙනවා සිකුරාදරය physical පන්තිය තියෙනවා සිකුරාදා උදේ දරයද උදේ නේ සිකුරාද උදේ 5ට 5 මාර හා 5 මාර හරි කාලේ තේරුණා සිකුරාදා 5යි 30ට right සිකුරාදා 5යි 30ට මේ පන්තිය නෙවෙයි ඒ මේ මේ ෆිසිකල් මේ එක ෆිසිකල් පන්තියේ ඔන්ලයින් එක x a සමානයි x y බෙදීම 2යි right ඊට පස්සේ දරුවනේ y a සමානයි a භාගයයි x y අර හේතුවමයි ආයිත් y a සමානයි x y බෙදීම 2යි පස්සේ x y සමානයි 2 x a ආයිත් x y සමානයි අනිත් පැත්ත y a x y සමානයි x y සමානයි සම්පූර්ණ රේඛාව මේ ටික වගේ දෙගුණයයි 2 y a මේ හැම එකටම ලියන්න ඕන හේතු එකම හේතු අපි ලියන්නේ y a රේඛාව සම්පූර්ණ රේඛාවෙන් භාගයක් ඉතා සරලයි ඊගාට පුතේ y a රේඛාව සම්පූර්ණ රේඛාව දෙකට බෙදුවම වෙන ගන්න සමානයි ඊට පස්සේ x y රේඛාව මේ සම්පූර්ණ රේඛාව මැද ලක්ෂණ නිසා x a වගේ දෙගුණයක් ඒකම x y රේඛාව මෙතන මැද ලක්ෂණ නිසා y a රේඛාව වගේ දෙගුණයක් right ඔය වැරදි කරලා තියන්න එතකොට ඔයගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ යම් ප්‍රමාණයක් තමයි මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ හරිද ප්‍රත්‍යක්ෂ 100%ක්ම කරේ නැහැ යම් ප්‍රමාණයක් තමයි කියලා දුන්නේ දෙක ප්‍රත්‍යක්ෂයක් කරන් කරේ ඊළඟ දවසම ප්‍රත්‍යක්ෂ දෙකක් කරා කියලා දෙන ඉතින් එන ගොඩක් කරාම තමයි ඔකට එපා වෙන්නේ කරන්නත් බෑ ගණන් මේම හරිද ගණන් හදන්න ඕන ඒක ගණන් හදන්න තමයි ඔකට බැරි සක් ගණන් ඕන හදන්න දැන් ඔයගොල්ලෝ මෙහෙම කරේ ඉතින් මම ඉස්කෝලේ කලම ජාමිති කරද්දි මෙහෙමයි මේ ටීචර් හදපු ගණන් මම තනියම කොලේක දෙපාරක් තුන් පාරක් හදනවා දැන් මේ ජාමිති කරන්ට එක කොලයක් අරගෙන ගාන ලියලා මේව නොලිය කොලේක මම දෙපාරක් තුන් පාරක් ප්‍රැක්ටිස් කරනවා හැම ජාමිතිය ගණන්ක් මම එම් ප්‍රැක්ටිස් කළා තමයි ජාමිති ඉගෙන ගත්තේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ හදපු ගණන් ගෙදර ගියේ ගෙදෙද්දී දැන් ගෙදර ඉන්නේ ගෙදර යන දෙයක් නෑ ඒකවා ගෙදර ඉන්නේ. ගෙදර ඉඳගෙන වෙන කොලේක ප්‍රැක්ටිස් කරන්න. එක ගානක් දෙපාරක් තුන් පාරක් ප්‍රැක්ටිස් කරන්න. නැවත හදන්න. හදන තේරෙන්න තමයි පොඩ්ඩක් ස්ටඩි කරන්න. කොහොමද හදුවේ කියලා බලන්න. බලලා ප්‍රැක්ටිස් කරාම තමයි හොඳට පුළුවන් ඉන්නේ. හරිද? අපි ආයේ ළම නගහරුවාද හම්බෙමු. ඉතින් ඔයාලගේ වටිනා කාලය කැප කරලා මේ දෙයට යොමු වෙලා ඔයගොල්ලෝ චම් දෙයක් ප්‍රොජෙක්ට් කරනවා නම් මම ඒකට සතුටු වෙනවා ප්‍රොජෙක්ට් කරන හැටත් දුක් වෙනවා සියලු දෙනාගේ සියලු සතුටුම මටම ගිතු වෙන වාසනාවන්ත හෙට දවසක් උදා වේක ප්‍රාර්ථනා කරන ඔයගොල්ලන්ට මොකද දැනුනේ කියලා මට WhatsApp වලට message එකක් දාන්න ඔයගොල්ලන්ට තේරෙනවද නැද්ද තාමනවද කරන්න ඕන කොහොමද වෙන්න ඕනේ කියලා ඔයාලට දෙන අදහස මගේ WhatsApp නම්බරේ ටෙලිෆෝන් නම්බරේ වෙන්න හරිද 0743 බිंदුවයි 7වා 3යි බිंदු 2යි 5යි 125 හරිද ඔයගොල්ලෝ මට WhatsApp message එකක් දාන්න එහෙනම් ඔයාලා හැමෝටම දීර්ඝායුෂ ලැබේවා නිරෝගී වේවා සියලු සතුන් වැතුම් ඉටු වේවා ආයි ලබන ගන්න අදහම් වේමු ආයි බවන් දරබටව සිරු දිනාටම සුබ රාත්‍රියක්